දැන් සතර මහා ගංගා හිමාලය කඳු වැටීම් පටන් ගන්නවා කියලා ත්‍රිපිටකයේ තියෙන හින්දා මේගොල්ලෝ ඩග්ගාල ගැලපුවා මේ පීවී ඇලිස්තර කවි සම්ල කඳු මුදේ ඉදිරියට පැන නැංගා එතකොට මේ ගංගවල් හතරෙන් තමයි දීප හතර බෙදෙන්නේ ජඹු දීප කුරු දීප ගිරි දීප ලංකාදීප මේ අනුව අනුරාධපුරයේ තියෙන්නේ කොහෙද යාලගෙන් මීවන පලානේ සිරිදම්මා ලංකාරණ හොත් සිරිසේනා පුතන්තින හොත් පන්සල් හේනේ ධම්මික කියන්නේ වෙන සිටියම එයා මාතරට කියන්නේ මතුරා කියලා තොලස් මහ ජනපද ලංකාවේ බෙදෙනවා මාතර ඉඳන් යාපනයට තහම ඉරක් ගැහුවදී අපි බලාගෙන ඉන්නේ යාපනයේ පැත්ත නම් උතුර නම් දකුණු පැත්තේ කැලේ පළුව තියෙනවා ඒක තමයි ජම්බු ඔන්න පොත පළ කරා හැබැයි මීවන පලානේ සිරිදම්මා ලංකාර පොතේ කියලා තියෙන්නේ මම මේවා දැක්කේ සමාධියෙන් කියලා සියල්ල හරිද ඔන්න ජයරත්න පතිරච්චි මහත්තයට ඉන්දියාවේ දැන් ඉන්න ජනාධිපති බලයට එන්න මේ උදව් කරපු අන්තවාදී සංවිධානය හැදුව මතයක් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නෙමෙයි බුද්ධ භූමියත් ඉන්දියාවේ නෙමෙයි මේක තන්නේ කර Hindu රටක් කියන මතවාදී ලංකාව විෂමව බෙදලා මේ භූමි සම්පූර්ණයෙන් විකෘති කළා තමන්ගේ හිතලු ප්‍රකාශ කරලා අවුල් කරලා මිනිස්සුන්ට මේවා කියලා බුද්ධ භූමි සම්බන්ධව අපේ මිනිස්සුන්ගේ හිතවල මුළු මනින්ම සැකයක් ජනිත කරලා දිනවා කරගෙනත් යනවා මේ වෙනකොට මේ මිනිස්සුන්ගේ හිතේ අන්තිමට බුදුහාඳුරු හිටියේ ලංකාවේද ඉන්දියාවේද ජම්බුදීපේ තියෙන ලංකාවේද ඉන්දියාවේද කියලා ගිහිල්ලා ජම්බුදීපේ කොහෙවත් නැහැ රාජාවලියේ පූජාවලියේ කුරුණෑගල විස්තරේ කල්ප විස්තරේ මේ ඕනම පොතක කඩයින් විස්තරයක තියෙන මහා සම්මත රජපරපුරේ කෝ මහ රාවණ සක්ති බ්‍රහ්ම විසින් මවන පළමුවෙනි කෙනා තමයි මනු Mereka mau pada situ ini kita api langgeng itu video kerumus warna sedang me api mungkin kita sempat mahatmi hatmi kita. Oh, Vishal Pradesh ya. Vishal Pradesh ya, making kuda save ini mana itu warna sini. Sama ini meaning warna sila. Meaning warna sila masih ya kau tuh pun nggak lihat. Mulai. Api dana itu warna sini nama memang kerumu. Api langgeng di mana? Janatawan rata itu dana ini ලස්සන වීඩියෝ එකක් මේකින් වෙන්නේ ප්‍රයෝජන මොනවද කළ යුත්තේ මොකද්ද කියන එක අපි ළඟදී වීඩියෝ කරමු හරි බොන්සි අයිබෝවන් සත්‍ය වීලොක් යුරේ චැලවන්න අපි සෞද්‍යයන්ට ජයවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සත්‍ය වීලොක් යුරේ චැනල් එක කරා අදත් අපි ධර්ම සාකච්ඡා වැඩසටහන කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අද අපි මම හිතන පෙල්ලිකාර අභියෝගාත්මක අදහස් පළ වෙන පළ කරන ඒ වගේ වැඩසටහනක් වෙයි කියලා අවසානයේ ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපිත් සමග අද එකතු වෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කතිකාචාර්ය සහ නාගනන්ද විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රොටුඹ සිරි සුදේව සුවන්වංශ තමයි සත්‍ය විලුරි චැනල් කරා අද අප සමග එකතු වෙන්නේ. අවසර අපි ආවඳුරු. ඇත්තටම මේ බුද්ධ භූමි කියන්නේ කුමක්ද කියලා අපිට පළමුව සංවාදයට ගත්තොත් බුද්ධ භූමි කියලා කියන්නේ බුද්ධ කිව්වහම බුදුවරු තුන් දෙනෙක් ඉන්නවා. සුත බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියලා. එතකොට රහතන් වහන්සේලා ඉපදිනු රහතන් වහන්සේලා වැඩ සිටින රහතන් වහන්සේලාගේ ධාතුන් තැන්පත් ස්තූප තියෙන භූමිය කියන එකක් බුද්ධ භූමියන්නේ අදහස් කරන්නේ නැහැ. පසේබුදුන් වහන්සේලා සම්බන්ධව වූ චරිත සම්බන්ධ එහෙම සිද්ධියකුත් මෙතනින් අදහස් කරන්නේ. අතනම බුද්ධ භූමියන්නෙන් අපි ඍජුව අදහස් කරන්නේ එහි සන්දර්භය වෙන්නේ අදහස වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෙවත් මේ මහා භද්‍ර කල්පයෙහි අපි මේ ඉන්න කොටසෙහිදී සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ගෞතම සම්මා සම්බුද්ධ සර්වඥන් වහන්සේගේ උත්පත්තිය සිද වුණ ඒ වගේම බෝතනන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ ඒ වගේම පළමුවෙනි ධර්මදේශනය පැවැත්තු ඒ වගේම පරිනිර්වාණය පැවැත්තු අපි කෙටියෙන්ම කිව්වොත් උපතේ සිට පරිනිර්වාණය තෙක් ජීවිතයට අදාළ ප්‍රධාන සිද්ධීන් සිදු වුණු ස්ථානයේ දැන් අපි කෙනෙක් කියනකොට කියන්නේ මව්බිම කියලා
මොන ජාතිකයෙක්ද කියලා අහනවා මොන රටේද කියලා අහනවා එහෙම කියනකොට ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජාත භූමියේ සිට පරිනිර්වාණය තෙක් වූ උන්වහන්සේ වැඩ සිටි ඒ වගේම උන්වහන්සේගේ චරිතයට ඍජුවම අදාළ වන භෞතික භූමිය තමයි බුද්ධ භූමිය කියන්නේ එහෙම නැතුව උදයන් වහන්සේ විසින් ස්පර්ශ කළ සරණචිත්තාඥාණයෙන් යුක්ත වූ භූමිය නෙමෙයි දැන් එතකට එහෙම එහෙමත් භූමිය කියලා කියන්න පුළුවන් ඒ සරණචිත්තාඥාණයෙන් ස්පර්ශ කළ භූමියනේ අපි සොයා යුත්තේ ඇත්ත වශයෙන් කිව්වොත් භෞතික භූමිය නෙමෙයිනේ ඒතර භෞතික භූමිය කිසිසේත්ම ඒ ඥානයන් ස්පර්ශ කිරීමට ඥාන භූමියෙන් ස්පර්ශ කිරීමට අදාළ වෙන්නේ නැහැ මොකද එහෙම නැති වුණොත් එහෙම අපිට බුදයන් වහන්සේ ඉපදුණු ඒ සීමාවේ විතරයි ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ එහෙමයි ඒත් එතනට කොටු වෙනවා ඉතින් ඒක බුද්ධ භූමිය කියන්නේ මෙතන අපි කතා කරන්නේ අර භෞතිකව උන්වහන්සේ උපතේ සිට පරිනිර්වාණය තෙක් සිදුවීම් සිද්ධ වුණු ඒ භූමිය සම්බන්ධව ඔව් සෝනවාසේ එතකොට දැන් බුද්ධ භූමිය සංකල්පය කියන්නේ දැන් සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන් මේ බුද්ධ භූමිය එතකොට කොහෙද මේක තියෙන්නේ මේක ලංකාවේද බුද්ධ භූමිය දැන් වහන්සේ දැන් සටහන් කරානේ යම් යම් කෙනෙකුට එක එක විදිහට හිතන්න පුළුවන් මතය මේ ඔබතුමා මොකද එහෙම හැවි දැන් අර ප්‍රසිද්ධ මතයක්නේ දැන් මේ බුදුන් වහන්සේගේ බුද්ධ භූමිය තියෙන්නේ මේ ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ ಭಾರತයේ හරි එහෙම මතේ ටිකක් ප්‍රසිද්ධයි ඔව් ඔබතුමාට මොකද හිතුනේ එකපාරට මෙහෙම අහන්නේ නෑ එමෙ හිතුනේ සවනස විකල්ප මතවාදී ඉස්සලා අපි යන්කෝ අපි කිව්ව විකල්ප මතවාදයේ සහ කණ්ඩායම් කියන්නේ කොහොමද කියලා හෙව්වොත් ඔබ වහන්සේ කොහොමද ඒක ආ එහෙම අපි එතනට ගිහිල්ලා හරි හරි අපි බලමු කොහොමද ඊගාවට යන්නේ ඔව් දැන් ඇත්තටම මේ පහුගිය අවුරුදු මේ මේ කාලය වශයෙන් ගත්තොත් 2005 න් පස්සේදී 2005 න් පස්සේදී මේ බුදුරජාණන් වහන්සේගේ භූමිය අපි මං ඉස්සෙල්ලා හැඳින්නුවහු මේ භූමිය තියෙන්නේ කොහෙද කියන එකට කතිකාවතක් ආවා. ඒතර මේක එන්නේ ඇයි කියලා කිව්වොත් 2005 සටන් විරාම කිවිසුම අවසන් කරලා ඉස්සරලාම මාවිල්ලාරු සටනේ යුද්ධයක් පටන් ගන්නවා මේ රටේ. ඔව්. හතරවෙනි ඊළාම් යුද්ධය. ඔව්. ඒකෙදී අදාළ පාර්ශවයන් පරාජයටපත් වෙනකොට ඒ පාර්ශවයට එයාලගේ සිටියම නැවත හදාගන්න යම් කිසි සැලැස්මක් කරනවා. සහ ජියෝපොලිටිකල් ගේම් කියලා එකක් තියෙනවානේ ලෝක දේශපාලනය මේ ලෝක දේශපාලනය ඇතුලේ චීනය ඉන්දියාව ඇමරිකාව කියන රටවල් තුන අතර තියෙන බලාරගලයත් මේ බුදුන් වහන්සේගේ භූමිය හා සම්බන්ධ කතාවට හේතු වුණා දැන් මේක මෙහෙම කිව්වහම කෙන්දක් අහු වුණාම මේ පිරමීඩයක් හදනකොට ගල් ඇදපු කඹේ ඇඹරුවේ මේකෙන් කියලා කියනවායි කතාවක් වෙන්න පුළුවන් මේක දැන් එකපාරට මේ සිද්ධිය කොහොමද අරකට සම්බන්ධ වෙන්නේ එතන ඒක සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් දිගට. නමුත් මේ බුද්ධ භූමිය සම්බන්ධ මේ අලුත් මතවාදය විකල්ප මතය ඉස්සරලම මතුවෙන්න ගන්නෙ 2005 න් පස්සේ. එතකොට හැබැයි මේ සම්බන්ධව කතා කරන ඇත්තෝ මට හම්බෙලා තියෙන දැනට කණ්ඩායම් 9ක්. විකල්ප කණ්ඩායම්. එහෙමයි. 9ක් හම්බෙලා තියෙන. ගොඩාක් කට්ටිය දන්නේ නැහැ. ඔව්. ඒක බුදුම පස්සේ අහන්න මම කියන්න. ඔව්. ඒ කණ්ඩායම් 9 තුල විවිධත්වයක් තියෙනවා සමානතාවය තියෙනවා අන්තර් එකතුවක් තියෙනවා සහයෝගීතාවයකුත් තියෙනවා බෙදීමකුත් තියෙනවා මේක හරි විෂම දෙයක් නමුත් ඒ අතර ප්‍රධාන මතධාරණුත් ඉන්නවා ඔව් ඔන්න ඔය කණ්ඩායම් 9 කෙනෙක්ගෙන් මේ කණ්ඩායම් 9 කර්තෘවරුන්ගෙන් හෝ ඔවුන්ගේ ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවොතින් කියනවා සුළු ප්‍රමාණයක් ඉන්නේ ඒගොල්ලෝ නමුත් ඒගොල්ලෝ කියනවා මේ මතය 2005 වත් 2006 වත් ඇති වෙච්ච එකක් නෙවෙයි මේක පැරණි මුත්වල ඉඳන් අපේ රටේ හිටපු හෙළහවුලේ අයගේ ඉඳන් අය මේ බුදුන් වහන්සේ ඉපදුණු භූමිය තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි ජම්බුද්දීපේ තමයි ඉපදුනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කට්ටිය ප්‍රශ්නේ අහනකොට අහන බුදුහාරි ඉපදුනේ ලංකාවේද කියලා ඔව් ඒක ඔය කණ්ඩායම 9 කෙනකින් ඇහුවොත් කියන්නේ ඒගොල්ලොත් කියන්නේ නෑ කියලා බුදුහාරි ලංකාවේ නෙවෙයි කියලා එයාලා කියන්නේ එහෙනම් මොකද කියන්නේ එයාලා කියන්නේ ජම්බුද්දීපේ කියලා ප්‍රශ්නේ තියෙන්නේ ජම්බුද්දීපේ තියෙන්නේ කොහෙද කියලා ජම්බුද්දීපේ තියෙන්නේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේද කියලා අහන්න ඕන බුදුහාර ලංකාවේද ඇහුවන් පස්සේදී ඔය නම දෙනාගෙන් කත්මතේ හදපු කට්ටිය කියන්නේ දැන් ලංකාවේ කියලා අපි කියුණා ඒක බුදුහාරි පුනේ ජම්බුද්දීපේ ජම්බුද්දීපේ තියෙන කොහෙද ඇහුවොත් ඒගොල්ලෝ කියනවා මේ වර්ග කිලෝමීටර 65000 ඇතුලේ තමයි කෑල්ලක ජම්බුද්දීපේ කෑල්ලක් ලංකාදීපේ අපි මේ බෙදීම කියමු ඉස්සරහට ඔව් එතකොට මේ මතේ හැදුනේ කොහොමද ඇත්තට මම මේක හොයාගෙන ගියා මේ ඉන්න උතන ජයරත්න ප්‍රතිආරච්චි මහත්තයා හම්බෙන්න ගියා මම මූගලංගමේ පඤ්ඤානන්ද හඳුන්ලගේ මේ කුලකේ අය හම්බෙන්න ගියා ඊට පස්සේදී තවත් නම් වශයෙන් අපි ඔව් කියන ජනිත් කියන්නේ මීනපලණි හාමුදුරුවන්ගේ ළඟ හිටපු කෙනෙක්. ඔහු දැන් වෙන් වෙලා ඉන්නේ. කවිඳු. කවිඳු කරුණරත්න වෙනම එකතු වෙන්නේ මම මේ ගැන කියන්නම් අර බෙදීම් නමේ කියන. හරි. එතකොට අපි දැන් ඒගොල්ලෝ ගැන කතා කරන්න කලින් මේ මතයට එයාලට පෝෂණය හම්බුනේ කවුද? කවුද ඉස්සෙල්ලම කිව්වේ? කවුද ඉස්සෙල්ලම? 2005
පහ හය වගේ අවුරුදු වල ජයරත්න ප්‍රතිආරච්චි මහත්තයා බුදු සරණ පත්‍රයේ ලිපියක් ලියනවා. හරිද? මේ බුදු සරණ පත්‍රයේ ලිපියක් ලියනවා දකුණු සිරිපතුල පිහිටි මක්කම කියලා. බුදු සරණ පත්‍රයේ ලියන්නේ. මේක දැනටත් අන්තර්ජාලය තියෙන බලන්න පුළුවන් වෙන්න. ඒකෙදි ජයරත්න ප්‍රතිආරච්චි මහත්මයා ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉඳන් පහුරකින් මුහුදෙන් ඇවිල්ලා මන්නාරමේ සිරිපතුල පිහිටියුවා කියලා. මන්නාරමේ. ඔය කුවේණිගේ මාලිගාව තියෙන තේ පැත්තේ නටබු. එතකොට මේ එතනදී ජයරත්න ප්‍රතිආරච්චි මහත්තයා 2005 මතයක් දරලා නැහැ. ඒ ලිපියේ හැටියට අපි දන්නේ නැහැ එතුමා මතයක් දරමින් ලිව්වේ වෙන එකක්ද කියලා. බුදුන් වහන්සේ ඉපදුණු දඹදිව තියෙන ලංකාවේ කියලා මතයක් එතනින් පේන්නේ නැහැ අපිට. එහෙමනම් එතුමාට කොහොමද මේක ආවේ? දැන් මේක හොයාගෙන යනකොට අපිට පේනවා හෙළහවුලේ හිටියා ඉස්සරලම අපි කතා කළොත් අරිසෙන් මේ අරිසෙන් අහුබුදුරත් කලින් කුමාරතුංග මුනිදාස. අලව් ඉසිස් හැබිහෙල. ඊට පස්සේ අරිසෙන් අහුබුදු මේ වගේ ශූරින් විවිධ පොත් ලිව්වා. විශේෂයෙන්ම අරිසෙන් අහුබුදු පොතක් ලියනවා ඉරහඳ නැගිරට. හරි ලස්සන නමක් ඉරහඳ නැගිරට. අරිසෙන් අහුබුදුගේ. මේ කෘතිවල ඔවුන් දැඩිසේ රාවණ මහරජුරුව උත්කර්ෂයට ගේනවා. උඩට ගන්නවා ඉහළට. මොකද රාමායණෙන් දුෂ්ටෙක් කළා යටපත් කරපු රාවණ රජුරුව උඩට ගන්නවා. ඇත්තටම පුද්ගලිකව කියන්න ඕනේ අපිත් හරි ආසයි රාවණ රජුරුව ගැන කතා කරන්න. රාවණ රජුරුව ගැන ඉගෙන ගන්න, රාවණ රජුරුව ගැන තියෙන මේ පොත් කියවන්න. අපිට නිකන් හරි හිතට දැනෙනවා මේ අපේ මිනිහෙක් නෙමෙයි, අපේ මිනිහෙක් නෙමෙයි, අපේ රටේ හිටපු කෙනෙක් නෙමෙයි කියන. එතකොට මෙන්න මේ හැඟීම ඉන්දියානු එක එකට ඉන්දියානු විරෝධයත් බලපාන. ඉන්දියානු විරෝධය කියලා කියන්නේ ඔය මේ 88-9ටත් කලින් ඉඳන් ඉන්දියානු විරෝධයක් තිබ්බා. මොකද අපිට ඒකට සාධාරණ හේතු තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔය මොංගෝලියාවේ චීනය ගැටෙනවා වගේ, අර පැත්තෙන් තුර්කියා යුරෝපේ රටවල ගැටෙනවා වගේ, අපේ රටවල් මේ ඉන්දියාවයි අපි අතර මේ සම්බන්ධතාවක් තිබුණා, ගැටෙනුත් තිබුණා. මේ නිසා ඉන්දියන් විරෝධය කියන එක ඒ කාලේ දැන් අපිට ආක්‍රමණ 100ක් විතර ඇවිල්ලා තියෙනවා, 100 ගානක්. ඒ අතරින් මේ 90%ක් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාව හරහා. දකුණු ඉන්දියාව හරහා. උතුරු ඉන්දියාවෙන් ආක්‍රමණ ඇවිල්ලා නැහැ අපිට. එතකොට මේකට මෙතන භූගෝලීය සාධකයක් තියෙනවා මේක ඇතුලේ. එතන මේක කතා කරනකොට ඔය ඉන්දියානු විරෝධයත් එක්කම දැන් අපිට කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ලොකු ඉන්දියන් විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. දැන් අපි දන්නවා ඒකත් එක්ක අපි ඉන්දියාව දිහා බලන්නේම තරහින්. ඊළඟට දේශපාලනෙත් එක්ක ගත්තාම විවිධ ඔත්තු සේවා විසින් ලංකාව තුළ හදනවා කාලෙකට චීන විරෝධයක්, කාලෙකට ඇමරිකන් විරෝධයක්, කාලෙකට ඉන්දියා විරෝධයක්. මෙන්න මේකත් එක්කත් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන මේ රටේ. එතකොට ඉන්දියාවේ තියෙන සමහර ඔත්තු සේවා ක්‍රියාත්මක වෙන එක විදියකට, ඒ වගේම ඉන්දියාවේ තියෙන අන්තවාදී සංවිධානයක් තියෙනවා. ඔය ජනාධිපති වර්තමානයේ ඉන්න බලයට ගෙනාවේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ සමහර හදව මතවාද තියෙනවා. ඒතර එයාලා බලනවා එයාලා මේ හදන මතවාදී මේ පැකේජ් එක කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා ලංකා සමාජයට ඇප්ලයි කරන්නේ කොහොමද? දාන්නේ කොහොමද? හිඩසබ් බලන කොහේද? දැන් අපිත් කොහෙටරි ගහන්න ඕන නම් මොකක් හරි ඇටැක් එකක් කරන්න ඕන නම් කොහෙන්ද පුළුවන් කියලා බලනකොට හිඩස තියෙන තැනටනේ දාන්න ඕනේ. ඒකට හදනව සැලසුම. දැන් ඔන්න හෙළහවුල තියලා තිබෙනවා ඉන්දියන් විරෝධයක් වගේම රාවණ රජුරුව හා සම්බන්ධ මතයක්. මේ මතවාදය තවදුරටත් එඩ්වින් ආරිදාස මහත්මයා රාවණ රාජධානිය කියලා පොතක් ලියනවා. එතුමාගේ මේ පොතේදී එතුමා මේ රාවණ රාජධානිය කියන එක සීගිරියත් එක්ක කේන්ද්‍ර කරගෙන විශාල විග්‍රහයක් කරනවා. මේ විග්‍රහ මේ පොතපත ද්විතීක මූලාශ්‍ර 20 සියවසේ 19 සියවසේ පොත්පත් එක්ක යනකොට මේගොල්ලන්ට කියවන්න හම්බ වෙනවා වන්නි රාජාවලිය. නුවර යුගයේ ලියපු රාජාවලිය. මොකද නුවර යුගය කියන්නේ ඔය රාජාවලිය පොත කියන එක ලොකුවට අපි ගත්තට ඉස්සරහට ඔක පැරණි පොතක් නෙමෙයි. නුවර ඒ රාජාවලිය පුතුගීසි ලන්දේසි ගැනත් තියෙනවා. ඒතර පැහැදිලිනේ කොයි කාද ලිව්වේ කියලා. එතකොට වන්නි රාජාවලිය, රාජාවලිය, කුරුණෑගල විස්තරය, ඊළඟට කල්ප විස්තරය මේ විදිහට මේ විපොත් තියෙනවා. මේවා 13 වෙනි සියවසේ මෙහා කුරුණෑගල විස්තරය 13 වෙනි සියවසේ මෙහා අවුරුදු 700යි පැරණි. මේ පොත්වල විස්තර කරන සමහර කාරණාත් පූජාවලිය කියන පොළොන්නරි යුගයේ රචනා වෙච්ච පොතේ විස්තරත් මේවා අරගන්නකොට අපේ රටේ ඉතිහාසයේ සම්බන්ධව කාරණාවල් කතා කරනකොට නිතරම දඹදිවත් එක්ක සම්බන්ධ වෙනවා. දඹදිව උදාහරණයක් විදිහට අපේ රජපරපුර පටන් ගන්නෙ මහා සම්මත රජුරුවන්ගෙන් කියලා පූජාවලිය 77 පිටුවේ කියන. 77 වෙනි පිටුවේ. ඒතකොට දැන් ඔබතුමාට මොකද හිතෙන්නේ? දැන් පූජාවලියේ අපේ රජපරපුර පටන් ගන්නෙ මහා සම්මත රජු ගෙනි කියලා කිව් ගමන් අපිට හිතෙනව නේද මහා සම්මත රජුරුවත් අපේ රටේ කියලා? ටිකක් හිතෙන්නේ නැද්ද? එහෙම එකක් එනවා අපිට. ඔව්. එංගට එනවා ෆීල් එක. ඔව්. මහා සම්මත රජුරුවත් අපේ එකෙක් කියලා හැඟීම එනවා. ඒතකොට දැන් මේ ප්‍රශ්නේදී මට එක ප්‍රතිප්‍රශ්නයක් අහන්න තිනෝ මේ පාඨකයන්ගෙන්. ඒක තමයි මහා රාවණ රජුරුව
කියනවනේ අපේ මේ සක්විති රජ කෙනෙක් කියලා. මම කියන්නම් මේ රාජාවලියේ තියෙන ඒ වගේම මේ පූජාවලියේ එහෙම තියෙන මේ 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 සක්විති රජ පරපුර එක එක මූලාශ්‍රවල වෙනස්. කුරුණෑගල විස්තරේ දැන් උදාහරණයකට පූජාවලියේ රාජාවලියේ තියෙන රජවරු 28 දෙනාගේ නාමාවලියෙන් කුරුණෑගල විස්තරේ තියෙන නම දෙනයි නම් වෙන නම් ටිකක් ඒකේ තියෙන. මේ තියෙන්නේ මේ රාජාවලියෙහි ඇතුළත් රාජවංශය මෙන්න මෙහෙමයි. මහා සම්මත දැන් මේකට සමහරව මහා සම්මත මනු කියනවා. ඒක වැරදි. ඒක හයිබ්‍රිඩ් එකක්. ඒ කියන්නේ මනු රජ්ජුරුව ගැන කියන්නේ හින්දු මූලාශ්‍රවල. මනුස්මෘතිය ආදි පොත්වල අටලොස් පුරාණවල. ශිව පුරාණ, භගවත් පුරාණ, පద్ම පුරාණ, වරාහ පුරාණ එහෙම පුරාණ තියෙනවා 18. ඒ පුරාණ කියන්නේ ඉතිහාස කියන එක. ඒ ඉතිහාස ග්‍රන්ථවල තමයි මනු රජෙක් ගැන කියන්නේ. ඒ මනු බිහි වෙන්නේ බ්‍රහ්මගේ. බ්‍රහ්ම විසින් මවන පළමුවෙනි කෙනා තමයි මනු. එතකොට අර ආදම ඒ වගේ. එතකොට අපේ බෞද්ධ මූලාශ්‍රවල කතා කරන්නේ මනු කෙනෙක් ගැන නෙමෙයි මහා සම්මත කෙනෙක්. ඒ කියන්නේ මහ ජනයාගේ සම්මතයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පොදු එකඟතාවයෙන් බිහි කරගත්ත රජ්ජුරුව තමයි මහා සම්මත කියන්නේ. ඒතර මහා සම්මත මනු කියන්නේ හයිබ්‍රිඩ් එකක්. බෞද්ධ හින්දු දෙකේ එකතුවක් ඒක. මෙන්න මේ මේකේ පළවෙනි රජ්ජුරුව තමයි මහා සම්මත. ඊළඟට ඉන්න රෝජ, වර රෝජ. හොඳට අහගන්න මේක. රෝජ, වර රෝජ, කල්යාණ, වර කල්යාණ, උපෝසත, මහා මන්දාතු, වර මන්දාතු, චේතිය. චේතියගේ පළමු පුත්‍රයා, දෙවන පුත්‍රයා, තෙවන පුත්‍රයා, සිවවන පුත්‍රයා, පස්වන පුත්‍රයා. මහා මුචලින්ද, මුචලින්ද, පළමුවන සාගර, දෙවන සාගර, භරත, රුචි, සුරුචි, පනා ප්‍රතාප, මහා ප්‍රතාප, පහද, සුදස්සි, නිරුප, මහා නිරුප, අසිරිමත්. මේ ලිස්ට් එකේ කෝ රාවණ? හිතුණද නිකන්? දැන් මේ කියන්නේ ලංකාවේ හිටපු රජ පරම්පරාව නම් රාවණවාදීන් ගෙනුත් හෙළ සભ્યත්වවාදීන් ගෙනුත් සිව් හෙළවාදීන් ගෙනුත් මං අහන ප්‍රශ්නේ තමයි රාජාවලියේ පූජාවලියේ කුරුණෑගල විස්තරේ කල්ප විස්තරේ මේ ඕනම පොතක කඩයිම් විස්තරයක තියෙන මහා සම්මත රජපරපුරේ කෝ මහ රාවණ සක්විති ඔබව සමයින් ඔබවන්සේ ගත්තේ කොහෙන්ද ඔය වර්තාරික එතකොට මේවා මේ අන්තර්ජාලය Google වල අපි ටයිප් කරන Wikipedia වල ඒ වගේ මේ පොත්වල මේ ඒවා මේ ප්‍රාථමික මූලාශ්‍රයනේ දැන් රාජාවලිය කියන්නේ ප්‍රාථමික මූලාශ්‍රය. ද්විතීක මූලාශ්‍ර තමයි අපි පාවිච්චි කරන අන්තර්ජාලය තුළ ලියපු ලිපි. දැන් මේ මූලාශ්‍ර භාවිතය ගැන ගොඩක් කට්ටිය දන්නේ. වැදගත්කම. ද්විතීක මූලාශ්‍රයක් අපි ගණන් ගන්නකොට ඒක ලියන්න පාවිච්චි කරපු මූලාශ්‍රය වයින් යන ඕන අපි. ඒක ලියන්න හොයපු මූලාශ්‍ර ප්‍රාථමික නම් ඒ ප්‍රාථමික මූලාශ්‍රයේ එයා ලියන්නේ දැන් හිතන්න ඔබතුමා දැන් පොතක් ලියනවා ඉතිහාසය ගැන. ඒ ඔබතුමා ඒක ලියන්න ඉතිහාසයේ තොරතුරු ගත්තේ මොකෙන්ද කියන එක ඊටත් පස්සේ අපි හොයන් යන්න ඕනේ. ඒත් මෙන්න මේ රාජාවලිය ඇතුලේ මහා රාවණ නැහැ. එහෙනම් මහා සම්මත පරපුර කියලා මේ පෙන්නන 28 පැහැදිලිවම මේ අපේ හෙළ දීපයේහි සීහෙළ දීපයේහි නැත්නම් සිව්හෙළේ රජ පරම්පරාව නෙවෙයි කියන්න හොඳ උදාහරණයක් අන්න ඒක කියලා මම යෝජනා කරනවා. මම ඒක එහෙම නිගමනයක් දෙනව නෙමෙයි. මම යෝජනා කරනවා. ඒතර මේ මහා සම්මත රජ්ජුරුවන්ගේ පරම්පරාව එතකොට ඇයි අපේ ඓතිහාසික කියන්නේ ඔන්න ඊළඟ එක. පූජාවලිය ඇයි කියන්නේ 77 පිටුවේ. මහා වංශයේ ඇයි ගාථා 23ක් මේ වෙනින් දාලා තියෙන්නේ දෙවෙනි පරිච්ඡේදයට. හරිද? ඒතර මේවා ඇහුවාම දැන් ඔන්න මහා වංශය කියවෙන යනකොට කියනවා මහා වංශය තියෙන්නේ අපේ රටේ ඉතිහාසෙනි. මොකටද ඉන්දියාවේ ඉතිහාසය ලිව්වේ කියලා අහනවා. එතකොට අපි කිව්වොත් එහෙම මහා සම්මත රජපරපුර දැන් මෙහෙම උපකල්පනයක් කරමු අපි නිගමනයක් නෙවෙයි. මහා සම්මත රජපරපුරෙන් ඇවිල්ලා සූර්ය වංශේ චන්ද්‍ර වංශේ උතුරු ඉන්දියාවේ ඔය කියන ප්‍රදේශවල හිටියා. එතනින් පස්සේදී මහා වංශය කියනවා විජය කියලා කුමාරයෙක් ආව බද්ද කච්චායනාව බද්ද කච්චායනා සූර්ය වංශයට සම්බන්ධයි ශාක්‍ය රජුරුවන්ගේ දියණියක්. එයා බුදුහාඳුනට නෑදෑයෝ. ඒ බද්ද කච්චායනාගෙන් තමයි පඬුවස් දෙවුත් එකතු වෙලා එයාලගේ ඊළඟ දරුවෝ ටික හැදෙන්නේ. එහෙම ඇවිල්ලා තමයි පඬුකාභයට එන්නේ. පඬුකාභය උන්මාද චිත්‍රගේ දරුවා. එතකොට බයි බද්ද කච්චායනාගේ දියණිය උන්මාද චිත්‍රා උන්මාද චිත්‍රගේ පුතා පඬුකාභය. පඬුකාභයගෙන් පස්සේදී එයාගේ දරුවෝ මෙහෙම රජ පරම්පරාව එනවා. මිනිස් පරම්පරාව එනවා. හැබැයි මෙතනදී මම කිසි දෙයක් කියන්නේ නැහැ. මේ රට ජනවාස වුණේ විජයගෙන්වත්. මේ රට ජනවාස වුණේ බද්ද කච්චායනගෙන්වත්. එහෙම කතාවක් කියන්නේ නැහැ. මේක වෙනම කතාවක්. ඒක අපි වෙනම කතා කරමු. එතකොට මෙන්න මෙහෙම ආපු මේ රජ පරම්පරාව දිගට එනකොට අපේ රජ පරපුර සම්බන්ධ මේ කතාවට අනුව මම කියන්නේ මහා වංශයේ කියන කතාවට හෝ ඉතිහාස පොත්වල කියන කතාවට අනුව මේ කියන අපි පඬුකාභය ගනුක මෙහෙට එන්නේ නැතුව පඬුකාභය රජ්ජුරුව කියන ලින්ක් වෙලා සම්බන්ධ වෙලා නැද්ද අර කියන සූර්ය වංශයට අතනි බද්ද කච්චනගෙන් සම්බන්ධයි නේ එහෙනම් ඔබතුමා ඔබතුමාගේ ඉතිහාසය කියනකොට දැන් හිතන්නකෝ අපි කියමුකෝ උදාහරණයක් විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එතුමියගේ ඉතිහාසය කියනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ රටේ ජනාධිපති කෙනෙක් එතුමියගේ ඉතිහාසය කියන යනකොට මේ SWRD බණ්ඩාරනායක මහත්තයා එයාගේ තාත්තා නීලපෙරුමාල් බණ්ඩාරනායකම් නීලපෙරුමාල් බණ්ඩාරනායකම්ගේ සීයා ඉන්දියාවේ එයා ලංකාවට ඇවිල්ලා ඊට පස්සේදී
ලංකාවේ දෙවිඩ නම් මත හැරලා සිංහල නම් අරගෙන මෙහෙ විදිහට හැදුනා. ඒතකොට චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ වංශය ලියනකොට කෙනෙක් මුල දකුණු ඉන්දියාවෙන් නම් දාලා ලියනවා. එතකොට අපි කියනවාද දකුණු ඉන්දියාවේ නම් තියෙන කට්ටිය ලංකාවේ කියලා. මම මේ ළඟම උදාහරණයක් ගත්තේ තේරෙන්න. දැන් අපි ගනිමුකෝ තම්බි මුදියන්සි. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ සීයා. ලන්දේසියු ගියා. එයත් දකුණු ඉන්දියාවෙන් නෑනේ. එතකොට තම්බි මුදියන්සේ සම්බන්ධව ති මේ ධර්මශීකාරියෝ සම් පොතක් ලියලා තියෙනවා. ඕන කෙනෙකුට කියවන්න පුළුවන් මේවා මේ ප්‍රසිද්ධ දේවල්. දැන් නැති මේ කියන්නේ මේවා මේ කිසිම හිම ගැටලුවක් ඇති දේවල් නෙමෙයි. ප්‍රශ්න නෙමෙයි. ඒවා ඒ පොත හැබැයි 77න් පස්සේ පිච්චුවා. නමුත් ආයෙ ගහලා තිනවා මේ පොත. එතකොට මේ දැන් මේ මේවා හරි රසවත් සිද්ධිය. එතකොට දැන් මම මේ කියන්නේ දැන් මෙන්න මේකත් එක්ක ඔය හෙළ රාජවංශය සිව් හෙළය ගැන කතා කරනකොට අර මහා සම්මත පරපුර අපිත් එක්ක සම්බන්ධයි. මොකද බුදුදහම ඇවිල්ලා ස්ථාපිත වෙලා මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් ඉඳලා මේ තෙරුවන කෙරෙහි මහත් පැහැදීමකින් යුක්තව මුළු ලෝකෙම රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂණය වෙලා තිබිච්ච අපේ රටේ බුදුජනන් වහන්සේට අපේ නෑකමක් තියෙනවනේ දෙයි බද්දකච්චායනාගේ පැත්තෙන් බලනකොට කියලා කොහොම හරි සම්බන්ධ කරලා අර අපේ සමහර දේශපාලකයෝ හිටියේ ඉන්න ජනාධිපතිට කොහොම හරි ඥාතිත්වයක් හදලා පෙන්නන්න කැමති උත්සාහ කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ මිනිස්සුකෙ තිබ්බනේ. ඒ නිසා බුදුයන් වහන්සේට නෑකමක් පෙන්වන්න මහා සම්මත රජ පරපුරෙන් ආපු සූර්ය වංශයට අපි සම්බන්ධයි කියලා පෙන්වන්න මේ කතාව වංශ කතා වලට දැම්මහම ඉතින් අවුරුදු 1500කට 1000කට පස්සේ ලියවෙන පොත්වල පූජාවලියේ ඉතින් පස්සේ කුරුණෑගල විස්තරයේ 13 වෙනි සියවසේ අදින් අවුරුදු 700කට කලින් මේ පොත්වලට අර ලින්ක් එක අර මහා සම්මත ලින්ක් එකම දැම්මා. දැන් හිතන්නකෝ 1900න් පස්සේ ඔය පොත් කියවන අපේ රටේ මිනිස්සුන්ට හිතෙනවා දීගිනි අපේ රටේ රජවරු 192ක් ගැන විස්තර තියෙන මේ පොත්වල ඉන්දියාවේ මහා සම්මත පරපුරට අපි පැවතෙනමයි කියනකොට මෙහෙනම් මේක ඉන්දියාවේ වෙන්න බෑ අනිවාර්යෙන් ලංකාවේ කියලා එනවා. එතකොට අන්න මහා සම්මත රජ පරපුරේ හිටපු ඒ પરම්පරාවේ හිටපු සුද්ධෝදන රජුරුව ගැන කියනකොට හිතෙන්නේ නැද්ද සුද්ධෝදන රජුරුව ලංකාවේ කියලා? නෑ යන ඔක ඔය යන විදිහ අනිවාර්යෙන්ම හිතෙනවා. මොකද හේතුව මුල වරද්ද ගත්තොත් අග හදන්න බෑ. මුල හදන් ඕන අග හදාගන්න. එතකොට මහා සම්මත පරපුරේ සුද්ධෝදන රජුරුවෝ මහා සම්මත පරපුරේ බද්දකච්චායන සුද්ධෝදන රජුරුවොත් එනම් මෙහෙ ඉන්න ඕන අපේ රටේ. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඊට පස්සේ සුද්ධෝදන රජුරුවන්ගේ මාලිගාව ලංකාවේ හොයනවා. යම්බුද්දීපෙත් ලංකාවේ හොයනවා. බුදුන් වහන්සේ ඉපන් ස්ථානෙත් ලංකාවේ හොයනවා. අන්න ඒ විදියට මේ ජයරත්න පතිරාජ්‍ය මහත්මයලා වහරක අබිරතල ලංකාර හාමුදුරන්ලා මේ භූමි ටික අපේ රටේ හෙව්වා. මේ කතිකාව කරගෙන යන අතරතුර මෙතන පැවිදි වෙච්ච අලුත හිටියා සිරිසේන හපුතන්ත්‍රි. සිරිසේන හපුතන්ත්‍රි කියන්නේ දැන් පන්සල් හේනේ ධම්මික නොහොත් පන්සල් හේනේ ධම්මාලංකාර නොහොත් මීවන පලානේ සිරි ධම්මාලංකාර නම් හතරක් තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් එතුමා මේ පෙන්ෂන් එක ගන්න සිරිසේන හපුතන්ත්‍රි නමි. පාස්පෝර්ට් එක තියෙන්නේ පන්සල් හේනේ ධම්මික කියලා. එක ID එක. මට මතක නැහැ හරියට. පාස්පෝර්ට් එක හෝ ID එකක් ඒ නමින් අනිත් එක තියෙන්නේ පන්සල් හේනේ ධම්මාලංකාර කියලා. පැවිදි වෙලා තියෙන තැන් දෙකක. ඒ තැන් දෙකෙන්ම නිරපල තියෙනවා. මිත්‍යා මතවාද සමාජගත කිරීම නිසා. 2018 4/2 සාමරිය ලියාපදිංචියත් අහෝසි කළ බුද්ධ ශාසන අමාත්‍යාංශිනුත් කැන්සල් කරලා තියෙනවා. සිවුර තමා විසින් පොරවාගෙන පැවිද්දෙක් විදියට පෙනී සිටිනවා. එහෙම පෙනී සිටමින් සිරිසෙන හපුතන්ත්‍රි මහත්මයා එහෙම කියන්නේ නිරපපු හින්දා සාමාන්‍ය කෙනෙකුට නිරපුවට පස්සේ භික්ෂුවක් වශයෙන් අපිට කියන්න බෑ නේද? සිරිසේන හපුතන්ත්‍රි මහත්මයා නොහොත් මීවන පලානේ සිරි ධම්මාලංකාර හෝ නොහොත් මීවන පලානේ සිරි ධම්මික කියන පුද්ගලයා තමන් භික්ෂුවක් ලෙස පෙනී සිටමින් අර අනිත් කණ්ඩායම් අට නගන චෝදනාවකුත් තියෙනවා. මෙතෙක් ඒගොල්ලෝ ගොඩනගාගෙන ආපු සෙල්ලිපි ඔස්සේ පොත්පත් ඔස්සේ ගොඩනගාගෙන ආපු සැබෑ ඉතිහාසයේ උඩට ගන්නත් මේ තැනත්තා වල කැපුවා. මෙයා මේ හිතුවනාපිට තැන් ටිකක් පෙන්නගෙන ගිහිල්ලා ඒ නිසා ඒගොල්ලෝ කරන් ආපු වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් නැති කරා කියලා ඒගොල්ලෝ කියනවා. හරිද? ඒතර මීවන පලානේ සිරි ධම්මාලංකාර පැහැදිලි කරන මතවාදය තමයි ජනගත වෙලා තියෙන්නේ ශ්‍රාවක ප්‍රබලත්වය නිසා. මොකද සිවුරක් දරා සිටිනවා. ඒ වගේම ස්ටේටස් මේනියාවක් තියෙනවා අපිට. ඇමරිකාවෙන් ඩිග්‍රියක් කළා නම් නෙදර්ලන්තෙන් ඉංගලන්තෙන් කළා නම් එයාලා සර්වඥලා කියලා හිතන සමාජයක් ඇතුලේ අර ටයිටල් එක පෙන්නපුවම මෙයාගේ PhD එක ඇමරිකාවේ. හරිද? තව එකක් MSc එක එංගලන්තෙ කියපුවම පුදුම මොලයක් තියෙන්නේ. වරදින්න විදියක් නැහැ කියලා එයා කියන ඒවා ඔක්කොම අහගන්නවා. ඔන්න ඔය தත්ත්වය ඇතුලේ මම මේ ලොකු කතාවක් කෙටියෙන්ම කිව්වේ. මෙන්න මේ தත්ත්වය ඇතුලේ අපේ සුසන්ත මහත්මයා මීවන පලානේ සිරි ධම්මාලංකාර වටා එකතු වෙච්ච ශ්‍රාවක ප්‍රමාණය අනිත් අයට වඩා වැඩි. මේ නිසා මේ විෂය ගැන නොදන්නා
මේ විෂය ගැන අලන්තු මාත්‍රයක් දන්නේ නැති. ආචාර්යවරු මහාචාර්යවරු කතිකාචාර්යවරු ඊට පස්සේ ලෝයර්ස්ලා මේ පෙන්ෂන් ගිය නඩුකාරයෝ හමුදා නිලධාරීන් ඔෆිසර්ස්ලා ඊට පස්සේ විවිධ ශේෂ්ඨවල කළමනාකාරවරු අධ්‍යක්ෂකවරු මේ වගේ අර වයිට් කොලර්ස්ලා කියන්නේ ඉහළ තලවල ඉන්න කට්ටිය මේ මතේ ගන්න හේතුව දැන් ඔබතුමා ගිහිල්ලා ENT කෙනෙකුගෙන් කුෂිකර්මාන්ත ගැන අහලා වැඩක් තියෙනවද වැඩක් නැහැ වැඩක් නැහැ හරිද ඒ විතරක් නෙමෙයි හાર્ට් සර්ජන් කෙනෙක්ගෙන් අහලා වැඩකුත් නැහැ අර පැත්තේ විශේෂ දෙයක් ඒගොල්ලෝ දන්නේ පැත්ත ඒ නිසා විෂය නොදන්නා භාෂාව භාෂා ඉතිහාසය වාග් විද්‍යාව කිසිවක් නොදන්නා කෙනෙක් අර වගේ කෙනෙක් හොඳට ගලපලා දෙන ලෝක දේශපාලන සංස්කෘතිය විසින් හදපු සැලසුම් සහගතව හදපු දේ දෙනකොට අහු වෙනවා ටග් ගාලා දැන් අර මම කිව්ව අර ඉන්දියාවේ දැන් ඉන්න ජනාධිපති බලයට එන්න මේ උදව් කරපු අන්තවාදී සංවිධානයේ හැදුව මතයක් බුදුජානන් වහන්සේ ඉන්දියාවේ නෙමෙයි බුද්ධ භූමියත් ඉන්දියාවේ නෙමෙයි මේක තන්නේ කර Hindu රටක් කියන මතවාදී මේක හදලා ඒගොල්ලෝ බැලුවා මේක අර මං කිව්ව ඉන්ජෙක්ෂන් කරන තැන හොයනකොට එයාලට පෙනුණා මෙන්න මේ 2005 පහෙන් පස්සේ ඇති වෙච්ච ප්‍රවණතාවය හරිද 2000න් 2005න් පස්සේ මෙතෙන්ට ටක් ගාලා මේක එබ්බුවා අර සිරිදම්මා ලංකාර හිටියනේ මහාන වෙලා වහරකහාමුදුරුව ළඟ ඔව් ජයරත්නපති රාජචි වහරකහාමුදුරුව දෙන්න කතා කරනකොට මේවා ජයරත්නපති රාජචි මහත්මයා වීඩියෝස් දාලා තිනවා එතුමාගේ Facebook වල YouTube channel වල ඔව් වකිමක් ඇදුණා අපි කතා කරන්නේ ඔව් වකිමක් ඇදුව කියන්නේ මේවා දාලා තිනවා පර ජතේ ජයරත්නපති රාජචි මහත්තයා කියනවා මීවන පානේ සිරිදම්මා ලංකාර වහරකහාමුදුරුවමයි කතා කරන තැන අහගෙන හිටියා ඊට පස්සේදී මම හැගොඩ විපස්සී හාමුදුරුවොත් එක්ක එතුමා කියන්නේ හැගොඩ විපස්සීත් එක්ක කියලා හැගොඩ විපස්සීත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්න වෙලාවේ මම බද්දනාගාර ගත කළා මම අංගොඩ මානසික රෝහලට දැම්මා වෛද්‍ය පරීක්ෂණයකට මානසික වෛද්‍ය වර්තාවක් ගන්න අන්න ඒ වෙලාවේදී අර එදා ඉස්සෙල්ලා කතා කරපු 2005 විතර කතා කරපු මට දිනමක වන් හරියට මතක නැහැ ඒ සිද්ධිය පොතක් ලියාගෙන ඇවිල්ලා මොකද සිරිසේන හපුතන්ත්‍රි කියන්නේ Academic පැත්තේ හිටපු කෙනෙක් නේ. එයා ගිහිල්ලා අර කියපු තොරතුරු Epigraphica Selenica Inscription of Ceylon මේ පොත් වලින් බලලා ඒ වගේ තියෙන සෙල්ලිපි තියෙනෝනේ. ඒ සෙල්ලිපි එකේ තියෙනවා පරුමක සුමනහ පුත පරුමක අපි හිතමුකෝ නිකන් නිකමට අපි හිතමුකෝ සාරිපුත හලෙනේ සගස දිනේ කියලා තියෙනවා. දැන් මේ නම් ත්‍රිපිටකේ තියෙනවා. ටග් ගාලා හිතනවා මේ අර බුද්ධ කාලේ හිටපු සුමන. මේ බුද්ධ කාලේ පහවල් රජ්ජුරුකෝ. මේ ඉන්නේ පණිත රජ්ජුරුවගෙන් අහවලාගේ රජ්ජුරුව පුතා. එහෙම කියලා අපි නම් ගලපනවා. දැන් මෙහෙම කිව්වොත් එහෙම. කල්යාණ කියලා කට්ටිය අහලා නැද්ද මේ දැන් කලින්? කල්යාණ. ඔව් කල්යාණ මේ හොඳ ප්‍රසිද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඉන්නවා කල්යාණ කියලා. නමුත් අර චක්‍රවර්ති රජවරුන්ගේ ලිස්ට් එකේ හිටියේ නේද කල්යාණ කියලා එක්කෙනෙක්. මම කියපුවා 28 හිටියා. හිටියානේ. එතකොට මේ දැන් ඉන්න කල්යාණ මහත්තයා පන්සලක් හදලා ගලෙන් බෝඩ් එකක් ගහනවා. තව අවුරුදු 500කින් කැණීමක් කරනකොට 1000කින් ඔන්න කල්යාණ මේ පන්සලක් පූජා කළා. තක්විති රජ්ජුරුවනේ පූජා කළා තියෙන්නේ කියලා අපි කියනවා. ඒතර මේක ඉතිහාසයේ පුරෝකථනය කිරීමේදී මේ සති පොලේ කරන විදිහට කරන්න ගියාම වෙනදී. අර අල කීයද ලුණු කීයද කියලා කෙලින්ම කියන විදිහට එහෙම කියන්න ගියපුවාම මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ ඉතිහාසයේ හොයපු මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕන. සෙල්ලිපි කියවන්න පහසු මගක් කියලා ජයරත්නපති රාජචි මහත්තයා පොතක් ලියලා තියෙනවා. ඒක සමාජගත කළා. පුරා විද්‍යාව තුළ විතරක් දැනන් හිටපු අකුරු කියවන එකේ පිරිසක් බිහි වුණා ඒ තුලේ. ඒක මම අගය කරනවා ඇත්තටම. හැබැයි එතුමන්ලාට මේ ඉතිහාසය සොයාගෙන යෑමේදී විධිමත් ඉතිහාසය ගවේෂණය කරන්නේ කොහොමද කියලා කියන චින්තනය වෙනුවට ඒගොල්ලන්ට ආවා සිසුපේනියා කියන බින්නොන්මාද தත්ත්වය. ඒ බින්නොන්මාද தත්ත්වය නිසා ඒගොල්ලන්ට හිතුණ අපිට සමාධියක් තියෙනවා. අපිට භූතයෝ දෙවිවරු යම් යම් කටි පණිවිඩ දෙනවා. ඒ දෙන පණිවිඩ අනුව තමයි මට මේක පේන්නේ. මට මේක හිතෙන්නේ. ඒක එහෙම්ම ගෙඩි පිටින් ආයක තර්ක කරන්නේ නැහැ, ගලපන්නේ නැහැ. එහෙම් පිටින්ම කියන්න ගත්තා. මෙන්න මේ බින්නෝන් මාද தত্ত্বය තමයි මේ සමාජ ප්‍රශ්න ගොඩකට මුල. එතකොට සුවන්ත මහත්මයා මෙන්න මේ දැන් අංගොඩ මානසික රෝහලට ගිහිල්ලා සිරිදම්මා ලංකාර අවසරයක් ගන්නවා ප්‍රතිරාජචි මහත්මයාගෙන් මේ බුදුන් උපන් ජම්බුද්දීපය අපූපන් හෙළවීම බුදුන් උපන් ජම්බුද්දීපය කියලා මම පොතල් ලිව්වා මේක ඔබතුමාගේ කරුණු හිම දාලා තියෙන මං පළ කරන්නද කිව්වහම පළ කරන්න කියලා අවසර දෙනවා ඔන්න පොත පළ කරා හැබැයි මියුන පලානේ සිරිදම්මා ලංකාර පොතේ කියලා තියෙන්නේ මම මේවා දැක්කේ සමාධියෙන් කියලා සියල්ලම හරිද ඔන්න ජයරත්න ප්‍රතිරාජචි මහත්තයට 84000ක් කේන්ති ගියා එතුමාට කොහොමද කේන්ති යනවා එතකොට මේ මම එතුමා කියලා කියන්නේ මේ සිරිදම්මා ලංකාරයන් තරම් සමාජයට වංචා කළ නැති නිසා. එතකොට ජයරත්න ප්‍රතිරාජචි මහත්තයා මොකද ප්‍රසිද්ධියම ඇවිල්ලා ෂර්ට් එක නැතුව සරම පිටින්ම ඇවිල්ලා
කියනවා සිරිධම්මාලංකාර වෙන්නේ මෙහිමයි මෙහිමයි කරේ කියලා ඒක ඔක්කොම අන්තජාල තියෙනවා. ඊළඟට ඒ සිරිධම්මාලංකාරගේ මතය සම්බන්ධ පොත් ලියපු පස්සේ කාලේ පොත් කීපයක් ලිව්වා. තිදත ගෝතම කියලා පොතක් ලිව්වා එක්කෙනෙක්. මේව සම්පූර්ණම බොරු තියෙන්නේ. එයා මුලින් දීපු තොරතුරු බොරු. බුදුන් වහන්සේ ඉපදුනා කියලා හිරිවඩුන්න කියලා එයා කිව්වේ බොරුවට මෙයාට. ඒක ලනුව කෑවා සිරිධම්මාලංකාර. ඒ නිසා ඒ ලනුව කාලා කිව්වේ ඇත්ත තැන ඕක නෙමෙයි කියලා පොතිරච්චි මහත්තයම කියන්න ගත්තා. මෙන්න මේකත් එක්ක අර බුදුන් උපන් ජම්බුද්දීපේ පොතෙන් ආකර්ෂණය වෙච්ච පාඨකයා කැඩෙන ගැත දෙකට. කැඩිලා කොටසක් පතිරාජි මහත්මයාටත් කොටසක් මීනපලානි සිරිධම්මාලංකාරටත් බෙදෙන්න ගත්තා. එතනින් පස්සේදී අර මීනපලානි සිරිධම්මාලංකාර ළඟ කාලයක් ඉන්නකොට ඔහුගේ යම් යම් දුර්වලතා විසමාචාර හෝ එහෙම තිබුණා නම් ඒවට කලකිරිච්ච මිනිස්සු එතනින් කැඩිලා ස්වාධීන වෙන්න ගත්තා. එහෙම කියපු එක්කෙනෙක් තමයි සිසිර පෙරේරා කියන්නේ. සිසිර පෙරේරා කියන්නේ එහෙම වෙන් වෙච්ච එක්කෙනෙක්. ජනිතහර්ස කියන්නේත් එහෙම වෙච්ච එක්කෙනෙක්. එතකොට දැන් අර දැන් වහරක හාමුදුරුව කොයි වෙලාවකවත් බුදුන් වහන්සේ උපන් ස්ථාන අහවල් තැන් කියලා කියලා නැහැ. පතිරාජි මහත්මයා තමයි කියන්නේ. පතිරාජි මහත්මයා ළඟට ගියපු ඔය ගායන් සඳ කැලුම් සිසිර පෙරේරලා ඊට පස්සේ ලාල් සේනාධීරලා කවිදු කරුණාරත්නලා මේගොල්ලෝ ඊට පස්සේදී තමන් අධ්‍යයනය කරන්න ගත්තා තනින් තනින්. නේද? ඒගොල්ලොත් මත හදාගත්තා. ඊට පස්සේ මොගලංගමේ පඤ්ඤානන්ද හාමුදුරුවෝ රාජපක්ෂ මහත්මයා දෙන්නත් භාෂා තර්කයක් ගෙනාවා. මේක කවුරුත් අහලා නැති එකක්. මේ භාෂා තර්කය තුළ තියෙන්නේ හෙළ ශබ්ද සංඥා. එයාලා කියන්නේ මේ අයන්න ඇතුලේ සියලුම ධර්මයේ ගබඩා කරලා තියෙනවා. අපේ සිංහල අකුරු කියන්නේ ධර්මයේ ගබඩා කරපු සිම්බල්ස්. අර මේ රූපාක්ෂරයක්. එතකොට මේ සක්වල චක්‍රයට ඒගොල්ලෝ වෙනම විග්‍රහයක් දෙනවා. මේ ලකු කතාව මම කෙටියෙන් කියන්නේ. ඒ අනුව මුළු සමස්ත ත්‍රිපිටකයම සක්වල චක්‍රයේ ඇතුළේ ගබඩා කරලායි තියෙන්නේ. ඔය වගේ විග්‍රහයක් දෙනවා. මෙන්න මේකත් එක්ක එතකොට මොකලංගමේ පඤ්ඤානන්ද හමුදුර සහ රාජපක්ෂ මහත්මයා ඊට පස්සේ අනිත් පැත්තෙන් ගියාම මේ මම ඉස්සෙල්ලා කිව්වේ ඒ දෙනට අමතරව සිසිර පෙරේර අනිත් කුලකේ. මේ ඊට පස්සේදී කවිඳු කරුණාරත්න. ඊට පස්සේ ධම්මගවේ සී හමුදුරුව. එයා මේ නේවිය කේන්දර මහාන වෙච්ච එක්කනේ. එතකොට මේ අය අර ඒගොල්ලෝ හොයාගන්න ලේසි අපිට. ඒගොල්ලෝ බුදුහාඳුරන්ගේ ජාත භූමිය කියනකොට රාජාවලිය, පූජාවලිය, සෙල්ලිපි. මේ කාරණාත් එක්ක තමයි ඉස්සරහට එන්නේ. මීවන පලානේ ධර්මාලංකාරක ශ්‍රාවකයෝ එන්නේ කෙලින්ම අරිහතුන් වහන්සේගේ මහා ප්‍රඥන් වහන්සේගේ කියලා අභිධාන පාවිච්චි කරමින් උන්වහන්සේ කිව් පරිදි. හරිද? ඒ අනුව තමයි කියන්න ගන්න. ඒගොල්ලොත් අරවත් ගන්න සමහර තැන. මෙන්න මේ බෙදීමත් එක්ක මේක දැකලා මේකට එකතු වෙනවා රොහාන් සමන් රත්නායක කියලා මිනිස්සෙක්. රොහාන් සමන් රත්නායක කියන්නේ වනාත විල්ලුවේ ඉඩම් මංකොල්ලේට සම්බන්ධ වෙලා අක්කර 10 ගණනක් රජයේ ඉඩම් වගකීමක් තියෙන නිසා. ඔව් මේවා බලන්න රොහාන් සමන් රත්නායක කියලා Google ටයිප් කරන්න සිංහලෝ ඉංග්‍රීසි. ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ලොරි ගණනක් එනවා. මේ ලොරි ගණනක් එනවා තොරතුරු. මේ තොරතුරු වල රොහාන් සමන් රත්නායක 2012 13 හෝ තදාසන්න කාලවල ග්‍රීන් ෆීල්ඩ් ව්‍යාපෘති යටතේ මේ ගහලා බලන්න මේ වචන ටෙක්නිකල් වර්ඩ්ස් ග්‍රීන් ෆීල්ඩ් ව්‍යාපෘති යටතේ ඉඩම් අක්කර වනාත විල්ලුවේ ඉඩම් අක්කර රජයේ කැලෑවල් කපලා රජයේ ඉඩම් වලට හොරෝප්පු හදලා එක ඉඩම 5 දිනකට 10 දිනකට විකුණලා පිටරට මිනිස්සුන්ගෙන් සල්ලි වංචා කරලා උසාවි 3ක නඩු සහිතව ලංකාවේ නඩු 200 ගාණක් තියෙන પાස්පෝට් 3ක් තියෙන ලංකාවට එන්න බැරි අපරාධකාරී. මෙයා 2002-05 කාලේ සටන් විරාම ගිවිසුම් අත්සන් කරන වෙලාවේ නෝවේ ඉඳන් එරික් සොල්හයිම් එක්ක ආපු කෙනෙක්. පැහැදිලිවම ඩයස්පෝරා එකට සම්බන්ධයි. ඒතකොට රොහාන් සමන් රත්නායක කියන්නේ 2002-05 සටන් විරාම ගිවිසුම කාලේ එරික් සොල්හයිම් එක්ක නෝවේ ඉඳන් ආපු ළඟම හිතවත් නියෝජිතයෙක්. එයා ඩයස්පෝරා එකත් එක්ක ඍජු සම්බන්ධතා තිබිච්ච කෙනෙක්. ඒතකොට රොහාන් සමන් රත්නායක කියන්නේ ඔහුට නෝවේ પાස්පෝට් එකකුත් තියෙනවා. ස්ටීවන් හෙල්ගසන් කියලා. එතන ලංකාවේ પાස්පෝට් 3ක් තියෙනවා. අධිකරණ 3ක නඩු තියෙනවා. නඩු 201 මොලා තියෙනවා. ඉඩම් අක්කර 1800කට වඩා වනාත විල්ලුවේ රජයේ ඉඩම් වංචා කරලා එක පුව 5 දිනකට විතර දීලා මෙහෙම වංචා කරපු පුද්ගලයෙක්. සුසෙයිට කොටිනායක ඉඩම් දීපු කෙනෙක්. මේ තැනත්තා බැලුවා මේ හොඳ බිස්නස් මයින්ඩ් එකක් තියෙන කෙනෙක්, ව්‍යාපාරිකෙක්. එයා බැලුවා මේ ලංකාවේ යන මතවාදය ප්‍රචලිත කරන්න සහ එකෙන් සල්ලි උපයන්න පුළුවන්. ඒක පළවෙනි එක. දෙවෙනි එක අර ඉන්දියාවේ තියෙන අන්තවාදී සංවිධානات එක්ක එකතු වෙලා ලංකාවේ ඇතුළේ අවුලක් කරනකොට ඒ පැත්තෙන් එයාට සහයෝගය හම්බ වෙනවා. තුන්වෙනි එක රොහාන් සමන් රත්නායකට උදව් කරපු ඩයස්පෝරා එකට ඊලාම් සිටීම හදාගන්න අවශ්‍ය කරන කරුණු කාරණා ටික හදලා දෙන්න පුළුවන් මේ මතවාදී හරහා. ඉතින් එතකොට
මේ කාරණා සලකා බලමින් රොහාන් සමන් රත්නායක මියන්මාරයට ගිහිල්ලා සිවුරක් දාගන්නවා తాවකාලික පැවිද්ද. తాවකාලික පැවිද්ද ලබාගෙන එහෙ ඕන කෙනෙකුට මහානෙන්න පුළුවන්. මෙයා ඒකේ ටික වීඩියෝ කරනවා. පැවිදිල වෙන හැටි, එහෙ පින්ඳ පාත යන ඒවා ඔක්කොම වීඩියෝ කරනවා. ඔව්. කරලා නෝවෙට ගිහිල්ලා ආයෙත් සිවුර දාගෙන ක්ලෙප්පේ කියලා කියන නෝවේ ගමක් ක්ලෙප්පේ කියන නම දාලා අරියමග්ග. ඔව්. ක්ලෙප්පේ අරියමග්ග කියලා පෙනී සිටිනවා. පෙනී සිටීමෙන් ඔහු හදනවා ලංකාවේ සංවිධානයක් අරිය කම්මට්ටහන. අරිය කම්මට්ටහන සංවිධානයේ ඉන්නේ ප්‍රධාන නියෝජිතයෝ ලෝය ප්‍රේමචන්ද්‍ර ප්‍රධාන බැංකු නිලධාරී විශ්‍රාමලත් නඩුකාරියෝ ලෝයස්ලා මේ වගේ පිරිසක් එක ගිහිල්ලා කැකිරාවේ පලාගල ගමක ඉඩම් ටිකක් සල්ලි වලට අරගෙන එතන හදනවා හෙලගම කියලා ගමක්. හදලා මේ ස්ථානයේහි බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වච්ච තැනයි කියලා පැරණි බෝධියක් අල්ලගෙන මේ ස්ථානයේ හදනවා සම්පූර්ණයෙන්ම බුද්ධ ගයාව කියලා එකක්. හදලා මේ ඔස්සේ රට රටවල ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි ගරා ගන්න දානවා මේ වීඩියෝ එකක් හදලා හරෙන්ද මේ සර්ණවාහිනී ටිකුවත් පාවිච්චි කළා එයාට දෙනවා මේක රෙකෝඩ් කරන්න කියලා බ්‍රේකින් නිවුස් එකක් කියලා සර්ණවාහිනී නිවුස් එකක් යන විදිහට හදලා ඉතාම උපක්‍රමශීලීව මේ YouTube එකෙන් එළියට දානවා බ්‍රේකින් නිවුස් ඉතිහාසය වෙනස් වෙයි අරිය කම්මට්ටාන සංවිධානය විසින් ලංකාවෙන් පැහැරගත්ත සුද්දන් විසින් අරන් ගියපු ඉතිහාසයේ මංගල ලකාපු දේවල් නැවත ලබා ගන්නටත් සුද්දා විසින් වරද්දපු ඉතිහාසය නිවැරදි කරන්නටත් එංගලන්ත උසාවියේ නඩුවක් දැම්මයි කියලා සමයි සනස මේ ඔක්කොම වකිමක් ඇතුණේ කියන්නේ වකිමක් ඇතුණේ හරි සනස ඔව් මම ඕවන්ගේට අභියෝග කරනවා මේ තොරතුරු වලට මේ කියන දේවල් වලට ඕනම වෙලාවක විරුද්ධව කතා කරන්න මම ඕන තැනකට ලෑස්ති ඒ අභියෝගي බාර ගන්නවා ඒතර මේ තොරතුරු අන්තර්ජාලය තුළ මේ හැමතැනකම තියෙනවා හරි ඒව දැන් අන්න නඩුව නඩුව එංගලන්තේ දැම්මා කියලා කිව්වා දාවේ කිව්ව නඩුව 2019 මේක කියන්නේ ඔව් දැන් අවුරුදු 4ක් ගිහිල්ලා තාම නඩුව එකවරක්වත් විභාග කරලා නැහැ ඇයි මොකද හිතන්නේ? ඒ කියන්නේ සුද්ධ මේක එන්න දෙන්නේ නැතුව උඩට? නෑනේ. නෑ නඩුවක් දාලා නෑ. දාන්නේ නෑ. නඩුවක් දාලා නෑ. දාවුනේ දැන් නඩුවක් ඉබක් කරන්න බෑනේ. හම්බ වෙච්ච නැති ළමේකට ඇඳුම් මහල වැඩක් නෑනේ. උප්පැන්න දිලා නෑනේ. එහෙම ළමෙක් නෑනේ. එතකොට අරිය මග මොකද්ද කරේ නඩුවක් දැම්මා. මට එංගලන්තයට යන්න බෑ. මට ලංකාවට එන්න බෑ ජීවිත තර්ජන. මට ඉන්දියාවට යන්න බෑ එහෙන් ජීවිත තර්ජන කියලා අරහේ නෝවට වෙලා හැංගිලා ඉඳගෙන ඉතින් ගියොත් ඉවරයිනේ. හැංගිලා ඉඳගෙන එයා මෙහෙ සල්ලි වියදම් කළා. කෝටි ගණන් විදන් කළා මේ ඒව ඒ මිනිස්සු ලව්ව බලල් ලව කොස්සට බාවන එහෙ ඉඳගෙන ඩයස්පෝරා එකේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ලංකාවේ කැලණිගඟෙන් උඩ මහලිගඟෙන් උඩ කොටස ජම්බුද්දීපය කියලා ඒ ටික සිටියම ඊලාම් සිටියම හදනවා ඒතකොට ලංකාදීපය කියන්නේ කොහෙද දන්නවද මහලිගඟෙන් යට වලවේ ගඟෙන් එහා පැත්තේ තියෙන හම්බන්තොට මොනරාගල අම්පාර මඩකලපු දිස්ත්‍රික්කයේ තමයි ලංකාදීපය තේරුණාද එතකොට අර ප්‍රභාකරන් ඉල්ලපු උතුරුනැගෙනහිර වෙනුවට සමනල කන්දෙන් උඩ එහා පැත්තට උඩ කෑල්ල සම්පූර්ණයෙන්ම ඊළම් සිතියමට හදලා ඉවරයි. ඒ ඉතින් ජම්බුද්දීපේ කොහම ජම්බුද්දීපේ කොහම පස්සේ ඒකේ එයා ඒක ජම්බුදීපේ කියලා කියන්නේ. එයා ජම්බුද්දීපේ කියන්නේ දකුණේ වින්දිය. දකුණු ඉන්දියාවේ වින්දියා කඳු වැටියේ ඉඳන් සමනල කන්ද දක්වා කොටස ජම්බුද්දීපේ. දැන් හිතා ගන්නකො මැප් එක දකුණු ඉන්දියාවේ ඊළම් සිතියම හරි නැද්ද? දකුණු ඉන්දියාවේ වින්දියා කඳු වැටියෙන් දකුණට දකුණු ඉන්දියාව කේරළේ චෝල පාණ්ඩ්‍ය සහිතව යාපනය මේක හොඳට අහගන්න. යාපනය ත්‍රිකුණාමලය වවුනියාව කිල්නොච්චිය මුලතිව් මන්නාරම පුත්තලම ගම්පහ කුරුණෑගල අනුරාධපුරයේ මාතලේ මහනුවර පොළොන්නරුව මේ ඔක්කොම ටික ජම්බුදීපේ. ජම්බුදීපේ කියන්නේ ලංකාවේ මහවැලිගඟෙන් උඩ කැලණිගඟෙන් උඩ කෑල්ල. කෑල්ල. දැන් ඊළම හරිනේ සිටියම. දකුණු ඉන්දියාවේ ඊළම සිටියම හරි. එයාගේ වැඩෙත් හරි. එයාට සල්ලි හම්බ වෙනවා රටේ රටට ආදරේ ඉතිහාසයට ආදරේ මිනිස්සු මේ වෙනුවෙන් සල්ලි පොම්ප කරනවා. එයා ඒ එක අරගෙන ජීවත් වෙනවා. ඒක එයාගේ බිස්නස් එක. ප්‍රශ්නයක් නැහැ එයාගේ බිස්නස් එක. මේ බිස්නස් වලට අහු වෙන්නේ අපේ රටේ මිනිස්සු දක්ෂයි. එතකොට ඒක වෙනම කතාවක්. එතකොට මොන්න මේ අතරේ දැන් අර ප්‍රතිදානච්චිගෙන් වෙන් වෙලා ගිය පිරිසක් ඉන්නවා. වෙන් වෙලා නැහැ තාමත් යනවා උපදෙස් ගන්නවා. හැබැයි මේ බුදුජනන වහන්සේ පුදුණු ස්ථාන ආදී මේ ප්‍රධාන තැන් හතර ඒගොල්ලෝ වෙනස්ව අර්ථකථනය කරනවා. මෙන්න මේ අතරින් ධම්ම ගවේසි කියන හාමුදුරුවෝ නේවිය කේන්දර මහා වෙච්ච කෙනත් කවිඳු කරුණාරත්නත් වෙනමම තැන් ටිකක් පෙන්නනවා ඒගොල්ලෝ අර අරිය මග්ගගේ සිටියමම විග්‍රහ කරන්නේ දැන් ඉස්සර ඒක නෙමෙයි කිව්වේ දැන් මහවැලි ගඟෙන් උඩ හොඳට මතක තියාගන්න මේක සිටියමෙන් අදිනවන පෙන්නන්න මහවැලි ගඟෙන් උඩ කැලණි ගඟෙන් උඩ කොටස උතුරු පැත්තේ කොටස උඩ කියන්නේ අපි දැන් මාතරේ දැන් බැලුවාම උඩ කියන්නේ යාපනේ පැත්තනේ කැලණි ගඟෙන් උඩ මහවැලි ගඟෙන් උඩ කොටස ජඹුදීපය ඊට පස්සේ මේක හොඳට අහගන්න කැලණි ගඟේ ඉඳන් කළු ගඟ දක්වා කොටස මොන දීපද කුරු දීපය
කළුගඟේ ඉඳන් වලවගඟ දක්වා අම්බලන්තොට දක්වා කොටස කළුතර ඉඳන් මොකද්ද ගිරිදීපේ මේක කොහෙන්ද වෙන් වෙන්නේ වෙන් වෙන්නේ සමනල කන්දෙන් ඇයි පීබි අලිස් පෙරේඩ කවියක් ලියනවා මහවැලි කළු කැලණි වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා මෙන්න මේ කවිය බලන්න මේ සාහිත්‍ය කරන්න පුළුවන් සමාජ බලපෑම මම කියන්නේ මිනිස්සු හිතුවා ගඟවල් හතරම පටන් ගන්න සමනල කන්දෙන් කියලා ගඟවල් ඔතනින් පටන් ගන්නේ දෙකයි මහවැලි ගඟ පටන් ගන්නෑ සමනල කන්දෙන් එතකොට දැන් සතර මහා ගංගා හිමාලය කඳු වැටීම් පටන් ගන්නවා කියලා ත්‍රිපිටකයේ තියෙන හින්දා මේගොල්ලෝ ඩග්ගාලා ගැලපුවා මේ පීබි අලිස් පෙරේඩ කවිය සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා එතකොට මේවා ගලයි මේ මිනි කැට මොකද මිනි මුතු කැට මේ මිනි කැට දියට හංගා ඔන්න තියෙන්නේ එතකොට මේ ගඟවල් හතරෙන් තමයි දීප හතර බෙදෙන්නේ යඹු දීප කුරු දීප ගිරි දීප ලංකා දීප මේ අනුව අනුරාධපුරයේ තියෙන්නේ කොහෙද යාල කැලේ හිතුල් පව පැත්තේ තිස්ස මහරාමේ ඒ පැත්තේ තමයි රුවන්ගලි සෑයේ තියෙන්නේ එතකොට උරුවේල තියෙන්නේ හි සම්පූර්ණයෙන්ම අපේ මහා වංශාදී ඉතිහාස කතාවල් වල කියන අනුරාධපුරයේ පොළොන්නරුව මේ සියල්ලම තියෙන්නේ ඔය කියන ලංකා දීප ඇතුලේ එතකොට ලංකාවේ ඉතිහාසය කියලා සීහෙල දීපය කියලා තම්බපන්ණිය කියලා යම් ඉතිහාසයක් අපේ පොත්වල තියෙනවා නම් ඒ සියල්ලම ලඝු වෙනවා මහවැලි ගඟෙන් යට වලවේ ගඟෙන් උඩ අර පුංචි කෑල්ලට. ඒතර ඉතුරු ටික වෙන රටවල් වෙන ඒවා. මෙන්න සිටියම. එතකොට අර අරියමග්ගලා ගෙනාපු ධම්මගවේ සීල කවිඳු කරුණාරත්න කියන සිටියම ඔය. මීවන පලානේ Siri Dhamma Alankarana හොත් Sirisena Putantrin හොත් පන්සල් හේනේ ධම්මික කියන්නේ වෙන සිටියමක්. එයා මාතරට කියන්නේ මතුරා කියලා. තොලස් මහජනපද ලංකාවේ බෙදෙනවා. මාතර ඉඳන් යාපනයට තමයි ඉරක් ගැහුවොතින් අපි බලාගෙන ඉන්නේ යාපනයේ පැත්ත නම් උතුර නම් දකුණු පැත්තේ කැලේ පළුව තියෙන්නේ. ඒක තමයි ජම්බුද්දීපේ. වම් පැත්තේ පළුව කොටස් තුනකට බෙදෙනවා. එයා එහෙම බෙදෙනවා. මම දන්නේ නැහැ මොන විදියට බෙදුවාද කියලා. බෙදෙනවා. ඉතින් මේ බෙදන්න අර මුල් ඉඳන් අර පොත්වල වරද්දගත්ත දේවල් ඒ නම් ඒවා දැන් මීන පලන්නේ Siri Dhamma Alankaragේ නිරංජනා ගඟ තමයි හීවඩුනට එහා පැත්තෙන් වැවකින් පිටවානක් යනවා. ඒ පිටවානේ යන වතුර පාරේ යන එක තමයි මම එතනට ගිහිල්ලා තියෙනවා. ඔව්. ඒක තමයි නිරංජනා ගඟ. ඔව්. ඔන්න ඔය විදියට මේ ලංකාව විෂමව බෙදලා මේ භූමි සම්පූර්ණයෙන් විකෘති කළා. තමන්ගේ හිතලු ප්‍රකාශ කරලා අවුල් කරලා මිනිසුන්ට මේවා කියලා. බුද්ධ භූමි සම්බන්ධව අපේ මිනිසුන්ගේ හිතවල මුළු මනින්ම සැකයක් ජනිත කළා දිනව කරගෙනත් යනවා මේ වෙනකොට. මේ මිනිසුන්ගේ හිතේ අන්තිමට බුදුහාඳුරු හිටියේ ලංකාවේද? ඉන්දියාවේද? ජම්බුදීපේ තියෙන ලංකාවේද? ඉන්දියාවේද කියලා ගිහිල්ලා ජම්බුදීපේ කොහෙවත් නැහැ. අන්තිමට. ඇයි තැනක් නැහෙනි? තැනක් නැති තත්ත්වෙටම ගෙනල්ලා තියෙනවා. ඔව් දැන් සුවන්වස දැන් මේ මම ගොඩක් ප්‍රශ්න දැන් හදන් ආවා. දැන් ප්‍රශ්න මේ හදන් ආවට සුවන්වසේ කිව්ව කාරණා දැන් අපි මම හදන් ආවට දැන් මට ඕනකම දැන් සුවන්වසට බාධාවක් නොකරේ ඒක අමුතු කතාවක් නිකන් ආවේ දැන් මේකේ ඉතිහාසයේ මේ ආපු විදිය මේක දැන් මං හිතනවා අභියෝගුත් කරා. ඔබ වහන්සේ අභියෝගමත්ම කතා කරා ඕන කෙනෙකුට එන්න කතා කරන්න කියලා. දැන් ඔව් පැහැදිලිව ඕන මේ කියන්නේ මෙහෙමයි සෙල්ලිපි නම් සෙල්ලිපි. දෙතික මූලාශ්‍රණ දෙතික මූලාශ්‍ර. පාලි මූලාශ්‍ර නම් පාලි මූලාශ්‍ර. මෙරට මූලාශ්‍ර නම් මෙරට මූලාශ්‍ර. නොරට මූලාශ්‍ර නම් නොරට මූලාශ්‍ර. ඕන මේකෙන් කතා කරමු. ඔව්. ඔව් දැන් ඉතනදී මං හිතන්නේ ඔය කණ්ඩායම් දැන් 9ක්ද 8ක්ද ඔය ඉන්නවා කියනවනේ. හරි එහෙනම් ඕගොල්ලන්ට බාරයි මේ දැන් මම බාධා නොකර ඒකයි මොසුවන් වාසයට මම කියාගෙන යන්නේ මොකද මේ ප්‍රශ්න ලියන් ආවට ප්‍රශ්න අහන්න උනේ නෑ මට. මොකද ඒ කතාව සමාජගත වෙන්න ඕනේ කියලා හිතනවා මේ තීන රටේ දැන් ඔබ වහන්සේ කිව් විදිහ මග්ග විහාරයේ කිව්ව එන්ජෝ ප්‍රශ්න අරිය මග්ග අරිය වශෝරි සමා වෙන්න අරිය මග්ග දැන් ඔතන කිව්ව නිසා ඒ වගේ කොහොමද මේවා ඇති වුනේ අතීතයේ මේවා කොහොමද මේ මිනිස්සු අඳන ඇඳිල්ල හරි හෝ වැරදි ඕන කෙනෙකුට සහභාගීවෙන්න සත්‍ය විලෝක විචාරණේ ඕනලාගේ සූදානම් එතකොට අපි හැමෝම දැන් මෙතන මෙහෙම කියනවා දීඝනිකායේ සඳහන් වෙනවානේ බුදුහාමුදුරුව මගද මේ මගද භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ධර්ම ප්‍රකාශ කළා කියලා කවුද කියලා තියෙනවද එහෙම ඔව් ඒක කියනවා ඒගොල්ලෝ මේකෙදී කියනවා දීඝනිකායේ සඳහන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දීඝනිකායේ මහත්මයා සූත්‍ර 34ක් තියෙනවා සීලකන්ද වර්ග මහා වර්ග පාටික වර්ග කියලා වර්ග තුනක් තියෙනවා ඔව් එතකොට මේකේ බණවර 64ක් තියෙනවා ඒ කියන්නේ අකුරු 8000ව 64ක් දැන් මේකේ කොතනද දැන්නේ තියෙන්නේ ඔක ඔව් ඒක තමයි දැන් මට මේ ඒගොල්ලෝ එක තැනක එහෙම කියනවා එතකොට ඒගොල්ලෝ කියන්නේ ඉන්දියාවේ නම් ඒක තියෙනවා හින්දි භාෂාවෙන් මම පැහැදිලිව කියනවා මම අපි පැහැදිලිවම අභියෝගයක් කරනවා ඔය කියන කට්ටියට මොකද ප්‍රකාශේ සිංහල බසින් සහ මාගදී බසින් මාගදී බසින් මේ ප්‍රකාශේ පුළුවන් නම් පෙන්වන්න දීඝනිකායේ සූත්‍ර 34 කොහේ හරි